හරදේ හරිටම ගෙනෙන සිත ටීවී රාත්‍රුවේ නමේ 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරඳු ගුරුගේ මම රුවනි කාකුමාර දාස ප්‍රථම නවධානී දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පුර පාඩ වූ අමාත්‍ය ධුරවල වැඩ දෙලීමට අමාත්‍යවරුන් සිව් දෙනකු දියුරුම් දෙයි ඉවත් වූ හිටපු අමාත්‍යවරු අලුත් ගමනක අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානමින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ඉල්ලාස් වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධුරවල වැඩ බැලීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද පත් කළා අලුත් අවුරුද්දෙන් අනතුරුව පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් ඊයේ දිනේදී සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලාස්වීමත් සමග පුරප්පාඩු වූ එම කැබිනට් අමාත්‍ය ධුර සඳහා තාවකාලිකව නව අමාත්‍යවරු පත් කිරීමට පියවරගෙන තිබෙනවා. එමෙන්ම පූර්ණ කැබිනට් සංශෝධනයක් මෙම සිංහල අලුත් අවුරුද්දෙන් අනතුරුව සිදු කිරීමට නියමිත වැති අතර ඒ දක්වා වූ කාලය සඳහා මෙම පත් කිරීම සිදු කර තිබෙනවා. ඒ අනුව ආචාර්ය සරත් අමුණුගම මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරනු ඇත. රංජිත් සීමලපිටිය මහතා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ෆයිස මුස්තාෆා මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් මලික් සමරවික්‍රම මහතා සමාජ සයිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය සහ කම්කරු හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ අද පස්වරුවේ දියුරුම් දුන්නා. මේ අතර පළාත් හතක් සඳහා පත් කෙරෙනු නව ආණ්ඩුකාරවරු අද පෙරවරුපේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා. එයනුව බස්නාහිර පළාත සඳහා හේම කුමාරණානායකර මහතාත් වයඹ පළාත සඳහා කේසි ලෝකේශ්වරන් මහතාත් සබරගමු පළාත සඳහා නිලුකායක නායක මහත්මයාත් මධ්‍යම පළාත සඳහා රෙජිනල් කුරේ මහතාත් දකුණු පළාත සඳහා මාෂල් පෙරේරා මහතාත් උතුරු මැද පළාත සඳහා එම්පී ජයසිංහ මහතාත් ඌව පළාත සඳහා පීවී දිසානායක මහතාත් මෙහිදී ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාත් සහභාගී වුණා. අලුත් වැඩපිළිවෙලට යොමු වීමට රජයේ සූදානම් බව අග්‍රාමාත්‍ය අනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මේ බව සඳහන් කළේ තලවතුගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස යෝජනා ක්‍රමයක් සඳහා මුල්කල තැබීමේ උත්සවයට අද එක් වෙමින්. තලපත් පිටියේදී ඉදිකිරීමට නියමිත නිවාස 400කින් යුත් ලේක් වියු රෙසිඩෙන්සස් නිවාස යෝජනා ක්‍රමයේ සඳහා මුල්කල තැබීමේ අවස්ථාව අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය අනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම අවස්ථාවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටුලී චම්පික රණවක මහතා ප්‍රමුඛ එම අමාත්‍යංශයේ නිලධාරීන් සහ දේශපාලඥයින් රැසක් එක්ව සිටියා. රාජ්‍ය සේවකින්ගේ වැටුප්පැඩි කළා කියලා 10000න් 25000න් දෙගුණ කළා කියලා රාජ්‍ය සේවය ස්වාධීන කළා කියලා රාජ්‍ය සේවා කොමිෂන් හදලා වැඩක් නැහැ. රාජ්‍ය සේවය අකාර්යක්ෂම, රාජ්‍ය සේවය අපක්ෂපාතීන. ඒ නිසා එවැනි ක්‍රියාදාමයක විප්ලවීය පරිවර්තනයක් කරන්න ඔබතුමා විශ්වාස භංගයේ ජයගත්තා වගේම මේ පරිපාලනයේ අභියෝගයත් ජයගෙන ඒ විප්ලවීය පරිවර්තනය අපේ ඇස් ඉදිරිපිට ඊළඟ සති කිහිපය තුළ අපිට ලබා දෙන්නේ කියලා ඔබතුමාගේ කාරුණික ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙමි. අපි අද අඩු ආදායම් ආර්ථිකයක් නෙමෙයි මධ්‍යම ආදායම් ආර්ථිකයක්. තව ටිකකින් ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් බවට පත් වෙනවා. අපි මේ පරිවර්තනයේ ලෑස්ති වෙන්න. අපි ඒකට ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා තමයි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම අපි අනාගතයේ දිහා බලලා වැඩසටහන් කරගෙන යනවා. ඊයේ එක්සත් ජාතික පක්ෂ ඇමතිතුරු කණ්ඩායමකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිතුරු කණ්ඩායමකුත් මුණ ගැහුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිතුරු නීතිසල ජනාධිපතිතුමා මුණ ගැහුණා. දැන් අලුත් වැඩපිළිවෙළක් සකස් කිරීම ගැන සාකච්ඡා කරා. මම බලාපොරොත්තු වෙන්නේ ඒ වැඩපිළිවෙළ අපිට විගහට ලැබෙයි කියලා. තමන් දරණ අමාත්‍ය ධුරවලින් ඉවත් වුවද ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනවාද නැත්ද යන්න පිළිබඳව එළබෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් දෙනුම් දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළා.
එම මැති ඇමතිවරුන් 16 දෙනා තමන් ආණ්ඩුවේ දරණ අමාත්‍ය ධුර වලින් ඉවත් විය යුතු බවට ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේ පසුගිය 7 වනදායි. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී අවස්ථා කිහිපයකදී සාකච්ඡාවට ගත් නමුත් එහිදී එකඟතාවයකට පැමිණ තිබුණේ නැහැ. උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති දින නිවසේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට ආණ්ඩුවෙන් ඉවත් වන බවට ප්‍රකාශ කළ නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාද කැඳවා තිබුණා. විශ්වාස භංගයට පක්ෂම ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජාතික ආණ්ඩුවේ සියලු තනතුරු වලින් ඉවත් වීමට තීරණය කළා. එම 16 දෙනා අතරට කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් සහ නියෝජ්‍ය කතානායකවරයාද ඇතුළත්. එම 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවයි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලන් පෙරේරා මහතා සඳහන් කළේ. මෙලෙස ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළ හිටපු අමාත්‍යවරුන් අද පස්වරුවේ නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවකට එක්ව සිටියා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලෝකේ කොහොමත් රටක එච්ච නැති විදිහේ මහා හොරකමක් සිද්ධ වෙනවා. අපි දකින්නකොට විශ්වාස භංග යෝජනාව අපි අනුමත කරපු දේවල් සියල්ල ඒකේ තියෙනවා. එනිසා අපි මේකට සහයෝගය දක්වනවා. හර්ද සාක්ෂියට එකඟව අපි ජනාධිපතිතුමාටත් දන්නලා අපි 16 දෙනා ගිහිල්ලා විශ්වාස භංගයට පක්ෂව ඡන්දෙ දුන්නා. ඡන්දෙ දීලා ඒ ගමන්ම අපි ඉලස්සින් දීමු දුන්නා. ඒ අතර අපි පක්ෂ මධ්‍යමකාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කරා. අපි මේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. මෙතන ඉන්න මේ සියලු දෙනාම ඒකට කතා කරා. ජනාධිපතිවරයා නව කැබිනට් මණ්ඩලේ පත් කිරීමේ ඒ ජාතික අවශ්‍යතාව තියෙන නිසායි අපි කතා කරලා එතුමාගේ ආශිර්වාදයේ යටතේ අපි අපේ මැති ඇමති තන්ත්‍ර වලින් අනියෝජ්‍ය කතානායක තන්ත්‍රයෙන් ඉවත් වෙන්න තීරණය කරා. අපි මධ්‍යමකාරක සභාවේ තීන්දුව ගත්ත ගමන මේ අවුරුදු ඉවරලා පුළුවන් ට්‍රයික් මනින් එක කැඳවුණා. අපි 16 දෙනාම ගිහලා විපක්ෂ ඉඳ ගන්න. අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඊයේ ඉල්ලා හිටියා එතුමා ලංකාවට පැමිණි විගස මධ්‍යමකාරක සභාව කැඳවලා තීන්දු කරන්න තවදුරටත් ජාතික ආණ්ඩුවකට එකතු වෙන්න පක්ෂය තීන්දු කරනවාද එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙන ආකාරයට ඒ අයට ආණ්ඩුව කරන්න දීලා හැබැයි වැරදි හොරකම් වංචා දූෂණ කරන්න ඉඩ නොදී විපක්ෂයේ කාර්යභාරය අපි කරමින් රටට පාලනයට දායක වෙන්න කටයුතු කරන්න. අපිට මිනිසුන්ගේ විරෝධයක් තිබුණා. ඒ විරෝධය අපි එක්සත් ජාතික පක්ෂයේ පැත්තකින් තියලා අපි දෙයියනේ කියලා එළියට මොකද මිනි පෙට්ටිය සහ රස් එක අර මිනි පිටියේ ගේට්ටුව ගාවට ඇවිල්ලා දැන් ගේට්ටුවෙන් ඇතුළු වුණා. පාර්ලිමේන්තු කණ්ඩායමේ බෞද්ධරයක් දෙනා ඉන්නේ ජාතික ජීවිතය. ඔය කාරණා දෙකම එහෙම සිදුවිය යුතු නෑ. එයයි අපට එකතු විය යුතුත් නෑ, අපි එයයිට එකතු විය යුතුත් නෑ. හැබැයි අපි විපක්ෂයේ ගිහිල්ලා ඉඳගෙන අපි පුළුල් සන්ධානයක් සඳහා වැඩ කරගෙන යනවා. එයත් ඉතින් අපි නෑයි මේ අතර නගර සැලසුම් හා රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදර්ශනේ ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ඊයේ දින ජනාධිපතිතුමන් හට දෙනුම් දෙනු ලැබුවා. එනවාද දින හිටපු අමාත්‍ය සුදර්ශනේ ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සිය අමාත්‍යංශයෙන් සමු ගැනීමද නිල වශයෙන් සනිටුවන් කළා. අපි පුද්ගලයෙකුට විරුද්ධව නෙමෙයි ඡන්දේ පාවිච්චි කරලා තිබිච්ච ක්‍රමවේදයට විරුද්ධව විශේෂයෙන්ම මේ යහපාලන ආණ්ඩුව ආවේ හොරකම සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා තිත තියනවා කියලා. හැබැයි කොමාව තියනවට අපි කැමති නැහැ. ජාතික ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල ඉදිරියටත් අඛණ්ඩව සිදු කරගෙන යන ලබන බවත් කිසිවිටකත් රට අරාජික වී නොමැති බවත් අමාත්‍ය සාගර රත්නායක මහතා බවත් පවසනවා. අමාත්‍ය මේ බව සඳහන් කළේ මාතෘ ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව කිහිපයකට එක් වෙමින්. මෙවර මාතෘ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන අවුරුදු උත්සවවලදී ජයග්‍රහණය කරනු ලබන අයට ත්‍යාග වශයෙන් පාපති ප්‍රදානය කිරීමේ අවස්ථාවකට අමාත්‍ය සාගර රත්නායක මහතා ඊයේ එක් වුණා. දිස්ත්‍රික්කයට අදාළව මාතර දෙවිනුවර අකුරේ සහ හක්මන් යන ප්‍රදේශවල අවුරුදු උත්සව 30ක් සඳහා මෙම පාපති ප්‍රදානය කර තිබෙනවා. රජයක් වශයෙන් අපි පත් වුණේ ජාතික ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට අතිගරු ජනාධිපතිතුමා ඒ පක්ෂයේ කටයුතු ඒ පක්ෂයේ සමාජිකයෝ එක්ක කතා කළා. මේ රජයේ ඉදිරි කටයුතු කරගෙන යන විදිහ ගැන එතුමා අපිට දන්වනවා. එතුමා ඒ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඉතින් අපි මේ සිංහල අවුරුද්ද සමරන්න ලෑස්ති වෙන අවස්ථාවේ ශක්තිමත්ව ජනතාවට ඒ සේවය කරන්න සූදානම් වෙන්න ඕනේ. බද
දඩුප්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පර්පචුවල් රචුවලිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලසේන ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවේ සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදී. ප්‍රශ්නකත බඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පර්පචුවල් ටෙෂරිත් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පල්සේන අත්අඩංගුවට ගතේ පසුගිය පෙබරවාරි මාස 4 වනදායි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් විසින්. සැකකරුවන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා. ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළා. අර්ජුන ලෝසිය සහ කසුන් පලසේන යන අය ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළා. මේ අතර සැකකරුවන් නැපෙයිලා අභියාචනා අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත් ලබන මැයි 18 වනදා වැඩිදුර සලකා බැලීමට නියමිතයි. එම නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවටගෙන මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නැහැ. සැකකාර හිටපු මහ බැංකුව අධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මුළු රටම සිටින්නේ මහත් උද්‍යෝගයෙන්. කොළඹතුරු තදාසන්න ප්‍රදේශ ජනතාවගෙන් පිරී තිබුණේ අලුත් අවුරුද්ද සැමරීම සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහායි. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවීමට තව ඇත්තේ එක් දිනක් පමණයි. මේ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සෑම ජන කොට්ටාශයක්ම ජාති ආගම් ભેදකින් තොරව සමරනවා. අස්වනු ශස්ත්‍රීකත්වයත් සෞභාග්‍ය උදාවීමත් ජාතින් අතර සාමය සතුට සහජීවනය ඇති කිරීමටත් අලුත් අවුරුදු කුමරා ගෙට ගෙවදින්නේ නිවසත් අලුත් කරගෙනයි. මේ හැම දෙයක්ම අලුත් කරගන්න අලුත් බඩු බාහිරාදී මිලදී ගන්නට රස කැවලි හදන්න අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නට අපි ඔබ හැමෝම මේ දිනවල බොහෝ කාර්ය බහුලයි. මේ කාර්ය බහුලත්වයේ අතරමඟ සාපු සවාරියේ පැමිණි ජනතාව මේ අලුත් අවුරුද්ද ගැන අපට අදහස් පළ කළා. බඩුමුල ගැන ඉතින් දැන් ජනතාවට අවුරුදු නෑකොට ඉතින් අවුරුදු තියෙනවා කියලා අපරම් පෙන්නේ. බඩුමිල අඩුයි කියලා ලොකු වෙනසක් දැනුනෙත් නෑ. නමුත් ඉතින් අර අවුරුදු කියන එකට ඉතින් අපි දෙයක් ඉතින් කරන්න ඕනේ නේද? අපි චාරිත්‍ර වර්ධ කරන්න කරනවා ඉතින්. අවුරුදු ඉතින් වරදන්නේ. බඩුමිල පොඩක් ඉතින් ගණනක් වැඩි ඉතින් කවුලක් නෑ ඉතින් ජීවත් වෙන්න බෑනේ ගන්න බෑනේ පොඩියන්ට. බඩු හොඳයි ඉතින් අඩුමිල අඩුයි පොඩක්. හොඳයි. අවුරුදු ජයත් තියනයි ඉතින් කොහොම හරි කරගන්නත් වෙයි ඉතින් වැඩේ. ඉතින් මේ ලොකු ගාණක් නෑ ඉතින් වෙන්න ගාන්ටෝ වගේ තමයි ඉතින්. නෑ අවුරුදු කොයිද මිනිස්සු ගාව සල්ලි නෑ බඩු ගන්න. වෙනදාම අඩුයි ගිය පාරවල් වලට වඩා අඩුයි. අවුරුදු නැති ලොකු සරුවක් නෑ මේ. බඩුමිල වැඩි වෙනසක් නෑ. ඔය පාරයි ඉන්නේ. ලාභ වන්නේ අඩුමත් නෑ ඉතින් මැදස්තයි. මිල නෑ ඉතින් කියලා වැඩක් නෑ ගණන් ඉතින් වෙනද වෙනද වගේ නෙමෙයි. ජයක් කියන්නේ සල්ලි නැතිකම තමයි. බඩුමිල පොඩක් අඩුයි ගන්න අඩුයි. සුපුරුදු පරිදි රස්සාව කරගෙන බඩුමිල නෑ ඉතින් වෙනසක් නෑ කොහමද අවුරුදු කනවනේ කවුරුත් නේ වෙනසක් නෑ ඉතින්. බඩුමිල මේ අවුරුද්ද පොඩක් වැඩි වගේ පේනවා. අපි හිතනවා මේ යදා තත්ත්වයේ පස්සේ බඩුමිල පොඩ අඩු වෙයි කියලා හිතනවා මේ නව රජයත් එක්ක. අලුත් අවුරුදු සමයේ මගේ ජනතාවගේ පහසුව සඳහා අද සිට විශේෂ දුම්රිය 12ක් 10වනට දුවා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව අද රාත්‍රී 7:20ට කොළඹ කොටුව සිට බණ්ඩාරවිල දක්වා වායු සමනය කළ මැදිර සහිත දුම්රියක් 10 වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේට අමතරව අද රාත්‍රී 10ට කොළඹ කොටුව සිට යාපනය දක්වාත් පස්වරු 6:50ට කොළඹ කොටුව සිට ගාල්ල දක්වාත් දුම්රිය දෙකක් 10 යොදවා තිබෙනවා. එමෙන්ම පස්වරු 1:05ට කොළඹ කොටුව සිට මහවසන්තිය දක්වාත් පස්වරු 5:10ට මහවසන්තිය සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිතයි. මේ අතර උදෑසන 9:20ට සහ උදෑසන 11:50ට මරදාන සිට ගාල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක්ද රාත්‍රී 9:50ට ගාල්ල සිට මරදාන දක්වා දුම්රියක්ද ධාවනය වෙනවා. මීට අමතරව පස්වරු 2:55ට මරදාන සිට මාතර දක්වාත් රාත්‍රී 7ට මාතර සිට මරදාන දක්වාත් දුම්රිය දෙකක් ධාවනය වීමට නියමිතයි. එමෙන්ම පස්වරු 1:15ට සහ පස්වරු 5:55ට ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්ද ධාවනය කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම අලුත් අවුරුදු විශේෂ සේවා දුම්රිය ධාවන කටයුතු ලබන 17 වනදා තෙක් ක්‍රියාත්මක වනවා. දිවිනි බොහෝ පළාත්වලට වැසි හෝ ගෙගරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වනුයේ ගිගරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා තද සුළං ඇතිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවයි.
අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඇතැම් ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරකමුව, දකුණ, මධ්‍යම නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර 100ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං නැතිවිය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද පසුරුවේ ගිගුරුම් සහිත තද වැසි පැවතුණා. අද පසුරු දෙකේ සිට තුන දක්වා පැයකට අධික කාලයක් පැවති අධික වැසි හේතුවෙන් හැටන් නගරයේ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයේ නැටවීම නිසා රථවාහන ගමනාගමනවලටද තරමක බාධා ඇති වුණා. 2019 වන විට රජයේ සියලුම රෝහල් පරිගණක ගත කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. මේ කැබිනට් රැස්වීමේදී ගත් තවත් තීරණ කිහිපයක්. අමාත්‍ය මණ්ඩලයේදී එළඹි තීරණ. අප්‍රේල් මාස 26 වන දින සිට මේ මාස 2 වන දින දක්වා වෙසක් සතිය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවටත් ආධ්‍යාත්මික සංවර්ධනයෙන් පිරිපුන් තිරසර සමාජයක් ගොඩනැගීමේ අරමුණෙන් වැඩසටහන් රසක් ඊට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත බවටත් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේර මහතා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා. 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ කංචි තෙල් ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීම සඳහා ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග සහ සැලසුම් සම්බන්ධයෙන් වන තොරතුරු කංචි තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. 2018 මාර්තු මාස මුල් කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ දිගන හා තෙල්දෙණිය ප්‍රදේශ ආශ්‍රිතව ඇති වූ නොසසුන්කාරී තත්ත්වය හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයන් තිදෙනා වෙනුවෙන් එම එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 500,000 බැගින් ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දීමටත් එම සිදුවීම් වලින් තුවාල ලැබූ එක් අයෙකු වෙනුවෙන් රජය වෛද්‍ය වාර්තා මත පදනම්ව රුපියල් 250,000ක උපරිමයකට යටත්ව වන්දි පිරිනැමීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය DM ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ශ්‍රීපාද රක්ෂිතේ නීති විරෝධී ලෙස කපා අලවිය සඳහා දැනියගල නගරයේ වෙළඳසැලක ගබඩා කර තිබූ කිලෝග්‍රෑම් 422ක වෙනිවැල්ගට තොගයක් සමග පුද්ගලයේ අතරංගුඩ ගෙන තිබෙනවා. ඒ අතුරු තවත් පුවත් කිහිපයක් දැන් රටවට පුවත් තුලින්. පළාත් පාලන මැතිවරණයේදී අලුතින් ස්ථාපනය කරන ලද මස්කෙලේ ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභා රැස්වීම එම සභාවේ සභාපතිනි ගෝවින්ද සාමි සෙමිබගවල්ලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ප්‍රාදේශීය සභා රැස්වීම ශාලාවේදී පැවැත්වුණා. මෙම රැස්වීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු කළුපැටි පැළඳ සභා ශාලාවට පැමිණ ඇති අතර මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ මෙම සභාවට පසුගිය 28 වනදා සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේදී පළාත් පාලන කොමසාරිස්වය අනුගමනය කළ ක්‍රියාපටි පාටියට විරෝධය දක්වමින් තමන් කළුපැටි පැළඳ සභාවට පැමිණි බවයි. පසුව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය සභා කාර්යාලයේ ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණා. ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් නෝට්ටු තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවකු ඊයේ රාත්‍රියේ වවුනියාව නව බස් නැවතුම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වවුනියාව කොට්ටාෂ නොවිසනු අපරාධ විමර්ශන ඒකකයේ මගින් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ යාපනයේ ප්‍රදේශයේ සිට ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 1000 මුදල් නෝට්ටු 45ක් ප්‍රවාහනය කළ 35 වන වියේ පසුවන පුද්ගලයෙ. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉඩම් මරවුලක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන පොලිස් භාරයේ සිටි තම සැමියාට ඇඳුම් මත සඟවාගෙන ගංජා පැකට්ටුවක් රැගෙන විත් එය තම සැමියා වෙත ලබා දීමට තැත් කළ බිරිඳ හැටන් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුව හැටන් වත්තේ පිහිටි සැකකාරියගේ නිවස පොලිස් සුනකාංශයේ කෝරා සුනකයා ලවා පරීක්ෂා කිරීමේදී එම නිවසේ සඟවා තිබූ ගංජා මිලිග්‍රෑම් 35,600ක් සොයාගත් බවයි හැටන් පොලිසිය සඳහන් කළේ. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දිය ධීවරයන් 27 දෙනෙකු යළි එරටට බාර දීම ඊයේ සිදු කෙරුණා.
ශ්‍රීපාද රක්ෂිතයන් නීති විරෝධී ලෙස කපා අලවිය සඳහා දරණියගල නගරයේ වෙළඳ සැලක විකිණීමට තිබුණු වේලන ලද වෙනිවැල් ගැට කිලෝග්‍රෑම් 422ක් සමග එක් සැකකරුවෙකු දරණියගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු අවිස්සාවේල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත මුදා හැර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.